नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सहावस्सदर्शनसंपदायतयस्सु धम्मा जहिता भवन्ति सक्कायदिट्टिविचिकिच्चितं च शीलब्धं वा प्रियदत्ते किञ्चित् चतुःपायै च विप्रमुतो च चाभिधानानि अबभूकातुम् इदम्पि सङ्गे रतनं प्रणीतं एतेन सच्चेन सुवत्ति होतु श्रद्धावन्त पिंगतुनि श्रीलंका ගුවන් ඉදිරි සංස්ථාවේ මේ වස් සමයේ අද දිනට නියමිත ධර්ම දේශනාව සවන් දෙන්නට සූදානම්ව සිටින අවස්ථාවක් මේ පින්වතුන්ගේ අද දින ධර්ම දේශනා මාතෘකාව වශයෙන් තබා ගත්තේ හැමෝම දන්න රතන සූත්‍රයේ අඩංගු ගාථා ධර්මයක්. රතන සූත්‍රයේ සෑම කෙනෙක්ම රතන සූත්‍රයේ සෑම කෙනෙක්ම දිනපතා සජ්ජායනා කරනවා. හැම දෙනෙකුටම මතකයේ තියෙන ගාථාවක් තමයි සහවස්ස දස්සන සම්පදාය කියන ගාථාව. මේ ගාථාවෙන් එදා විශාලා මහනුවරදී බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණ සිහි කරලා මහා විශාල සත්‍යක්‍රියාවක් කරන මොහොතක මේ බුද්ධ ශාසනයේ ගිහි පැවිදි ශ්‍රාවකයන් වහන්සේලාගේ වැදගත් ගුණයක් තමයි මෙතෙන්දී ඒ සත්‍යක්‍රියාවට යොදාගන්නේ. ඒ ගුණය තමයි සහවස්ස දස්සන සම්පදාය. මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ අතර දහසකින් ප්‍රතිමණ්ඩිත වූ නැත්නම් දහසක් වූ ණය ක්‍රමයකින් ලබා ගන්නා වූ දර්ශනාත්මක නැත්නම් දර්ශනයට පත්වීමක් තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ මෙතෙන්දී පැහැදිලි කරනවා. ඒ කියන්නේ අපිට අහල පුරුදු වචන වලට ගත්තොත් මේ සෝවාන් වෙන පුජ්‍යලයා දහසක් නයින් ප්‍රතිමණ්ඩිතයි කියන පැහැදිලි කිරීම මේ රතන සූත්‍රයේ තමයි තියෙන්නේ. ඒතර සෝවාන් පුජ්‍යලයේ ඒ සෝවාන් තත්ත්වය ලබා ගන්න එකිනෙකට වෙනස් වූ ක්‍රමවේද දහසක් ඉක්මවන්න පුළුවන් කියන එක තමයි මේ බුද්ධ වචනේ. මේ ගාථාව අද අපි මේ මාතෘකාව වශයෙන් තබා ගත්තේ මේ ගාථාවේ තියෙන අනිකුත් ධර්ම කාරණා සම්පූර්ණයෙන් පැහැදිලි කරන්න නෙවෙයි, මේ ධර්ම දේශනා මාලාවක් වශයෙන් අපි මීට පෙර සතිවලදී පැහැදිලි කරා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්බන්ධව යම්කිසි විස්තරාත්මක දේශනා කිහිපයක්. ඒ දේශනා අතුරෙන් මේ පින්වතුන්ට මතක් කරලා දුන්නා පංච ඉන්ද්‍රිය කියන්නේ මොනවද, පංච බල කියන්නේ මොනවද, සප්ත බොජ්ජංග කියන්නේ මොනවද කියලා. අද දවසේ මේ රතන සූත්‍රයේ තියෙන ගාථාවත් එක්ක මේ සම්බන්ධයක් තියෙන්න ඕනේ මේ බොජ්ජංග කියන ධර්ම. මක්නිසාද අපි දන්නවා සෝවාන් වෙන පුජ්‍යලේ නැත්නම් දර්ශනයට පත් වෙන්න
බෞද්ධ ශ්‍රාවකයෙක් අනිවාර්යයෙන්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල කාරණා 29ක් සම්පූර්ණ කළ යුතුයි. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ යම්කිසි පුජ්‍යලයක් සම්මා දිට්ඨිය ලබන්නට වෙන්න පුළුවන්. දර්ශනයට පත් වුණා කියන දේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෞකිකත්වයේ ඉක්මවපු තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සංසාර විමුක්තිය හඳුනාගත්ත තැන වෙන්න පුළුවන්. සෝවාන් වුණා වෙන්න පුළුවන්. මේ වචන ඔක්කොගෙම තියෙන්නේ එක සමාන අදහස්. මේ විදිහට මේ ශාසනයේ කවුරු හරි කෙනෙක් සෝවාන් වෙනවා නම් බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මීය විස්තර අනුව ඒ සෝවාන් වෙන පුජ්‍යලයා සම්මා දිට්ඨිලාභියෙක් වෙන එක තමයි සෝවාන් වෙනවා කියන්නේ. ඒ සම්මා දිට්ඨිය ලබන්න පෙර ඒ මොහොතේ ඒ පුජ්‍යලයා ළඟ වැඩිලා තිබිය යුතු ධර්මකාරණා 29ක් ගැන කියන මේ 29 නැති තැනක කිසි කෙනෙක් මේ ශාසනයේ සෝවාන් වෙන්න බෑ. සෝවාන් වෙන මොහොතක් තියද, සම්මා දිට්ඨිය ලබන මොහොතක් තියද, දර්ශනීයකට පත් වෙන මොහොතක් තියද, ඒ මොහොත තුල ධර්මකාරණා 29ක් ඒ පුජ්‍යලයාගේ ඒ මොහොත තුල සම්පූර්ණ වෙන්න ඕනේ. අතීතේත් බෑ, අනාගතේත් බෑ, ඒ සෝවාන් වෙන මොහොත තුල. මේක අද ලංකාවේ සැදැහැවතුන්ට දැනගත යුතු ධර්මයක්. මොකද දැනගන්න ඕන කියන්නේ විවිධ මත, විවිධ අදහස් කියන අය, විවිධ විදිහට මේ දර්ශනයට පත් වෙන අය, විවිධ විදිහට දර්ශනයට පත් කරන අය ලංකාවේ ඉන්නවා. එතකොට එවැනි අවස්ථාවක ශ්‍රාවකයා, නියම බෞද්ධ ශ්‍රාවකයා, නියම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දහමෙන් පෝෂණය වෙලා තියෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු සම්මාදිට්ඨියක් ලැබෙන මොහොතක. තමා තුල ධර්මකාරණා කීයක් ඒ මොහොතේ සම්පූර්ණ වෙන්න ඕනද කියලා. ඒතර ධර්මයේ තුල තියෙන්නේ ධර්මකාරණා 29ක් සම්පූර්ණ විය යුතුයි. මේ පිළිබඳවත් මීට පෙර මම පැහැදිලි කරා. නැවත මතක් කරනවා නම් මේ ධර්මකාරණා 29 තමයි සතර සතිපට්ඨානේ පළවෙනි හතර. ඒ වගේම සතර සම්‍යක්ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, ඒ වගේම පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජං. මේ විදිහට මේ කරුණු ටික එකතු කරොත් ධර්මකාරණා තියෙනවා 29. එහෙමනම් ඒ 29 ඒ මොහොතේ යෙදෙන්නේ නැතුව ඒ 29 යෙදිච්ච නැති තැනක සම්මාදිට්ඨිය ලැබෙන්න බෑ කියන එක තමයි බුදුහාමුදුරන්ගේ ධර්මය. එතකොට ශ්‍රාවකයා දැනුවත් වෙන්න ඕනේ කවුරු හරි කෙනෙක් වෙනත් විදිහකට සම්මාදිට්ඨිය ලබා දෙනවා නම්, වෙනත් විදිහකට සෝවාන් කරලා දෙනවා නම් ඒක අපිට අදාළ දෙයක් නෙවෙයි කියලා, බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුගත නැහැ කියලා තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් වර්තමානයේ බෞද්ධයන්ට තිබිය යුතුයි. අතීතයේ බෞද්ධයන්ට එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද අතීතයේ බෞද්ධයෝ ඔය විදිහට එක එක්කෙනා ළඟට ගිහිල්ලා සෝවාන් වෙන්න දෙඟලුවේ නැහැ. නමුත් වර්තමානයේ බෞද්ධයාට ඒ ප්‍රශ්නේ තියෙනවා. ළඟට ඇවිදින් මේවා කියා දෙන අය ඉන්නවා. ඒකත් වර්තමානයේ තියෙන අර වෙළඳ උපක්‍රම වගේ විවිධ දැනුවත් වීම් තියෙනවා. දැන් ඒක නිසා මේ දේ දැනගන්න ඕනේ. දැන් අපි බලන්න ඕනේ, මම දේශනාවේ පැහැදිලි කරා, අපි අද මාතෘකා කරගෙන පැහැදිලි කරන්න යන්නේ මේ සම්මාදිට්ඨිය ලැබීමත්, මේ සම්මාදිට්ඨිය නැත්නම් දර්ශනය ලැබෙනවා කියන කාරණයක්. මේ දර්ශනයේ
දහසක් නයින් ප්‍රතිමණ්ඩිතයි කියන එකත් දහසක් නයින් ප්‍රතිමණ්ඩිතයි කියන ණය ක්‍රම දහසක් තියෙනවා කියන බුද්ධ වචනයත් දැන් ඊට කලින් මම මතක් කරා තවත් බුදුහාමුදුරුව බුද්ධ වචනයක් දේශනා කරනවා යමෙක් සම්මාදිට්ඨිය ලබන්න නම් යමෙක් සම්මාදිට්ඨිය ලබන්න නම් එයා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කරුණු අනුව ධර්ම කරුණු 29ක් සම්පූර්ණ විය යුතුයි. දැන් මේ පින්වතුන්ට මතක් කරලා දෙන්න හදන්නේ ඔය රතන සූත්‍රයේ තියෙන සහවස්ස දස්සන සම්පදාය කියන එකයි. ඒ කියන්නේ දහසක් ක්‍රමයකට දහසකටත් අධික වූ ක්‍රමයකට සෝවාන් වෙනවා කියන එකයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයි අතර එන සම්බන්ධයක් තිබිය යුතුයි. මෙන්න මේ සම්බන්ධය දැන ගැනීම අර විවිධ වැරදි ධර්ම තමා තුළට ගන්නෙ නැතුව ඒවට අහුවෙන්නේ නැතුව මේ ශාසනය ආරක්ෂා කරගෙන තවදුරටත් මේ ධර්මයෙන් අනාගතයට ප්‍රයෝජන ගන්න පුළුවන් පිරිසක් බවට ඔයගොල්ලන්ට පත් වෙන්න එතකොට ධර්ම ඥානයක් ලබා ගන්න මේ ධර්ම කාරණා වැදගත් වෙනවා. නැත්තම් වෙන දෙයකට නෙමෙයි මේව දැනගත්තේ නෑ කියලා බුදුහාමුදුරුව පෙන්නපු ඒ ශික්ෂාවල් හරියට ප්‍රගුණ කරනවා නම් බුදුහාමුදුරුව පෙන්නන්නේ සම්මාදිට්ඨිය ලැබෙන්න ඕන. නමුත් විකල්ප වැරදි මත ගියොත් එහෙම දෙයක් ලැබෙන්න බෑ. එහෙනම් දැන් අපි බලමු මෙන්න මේ සම්මාදිට්ඨිය ලැබෙන්න අර මං කිව්වා වගේ සතර සතිපට්ඨානෙ සතර සම්මාප්‍රධාන වීරිය සතර ඉද්ධිපාද සතර පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග කියන මෙන්න මේ ධර්ම කාරණා 29 පරිපූර්ණ වෙන්න ඕනේ තෙන්දි. ඒ පරිපූර්ණ වෙනකොට මේ පින්වතුන්ට ලැබෙන ප්‍රතිඵලයක් තමයි එහෙනම් සම්මාදිට්ඨිය. මේ දේවල් අඩු වෙලා ලැබෙන්න බෑ. එහෙමනම් එක දෙයක් පැහැදිලි. සම්මාදිට්ඨිය ලැබෙන මොහොතකදී මේ සම්මාදිට්ඨි ලාභී ශ්‍රාවකයා දානයක් දෙන වෙලාවක් වෙන්න බෑ. පැහැදිලිව සීලයක් විතරක් රකින්න වෙලාවක් වෙන්නත් බෑ. පැහැදිලිව සමත භාවනාවක් කරන වෙලාවක් වෙන්නත් බෑ. රැකී රක්ෂා ආදී කටයුතු කරන වෙලාවක් වෙන්නත් බෑ. ඒ කියන්නේ රැකී රක්ෂා කරනවා කියන එකෙදි මම හඳුන්වන එක සම්පූර්ණ කරගන්න නැහන වර්ධවා තේරුම් ගැනීම ගනි මොනෝහරි කරන වෙලාව හුවන් වෙන්න බෑ කියලා. ඒක නෙමෙයි මේ කියන්නේ යන්නේ. ඊට වැඩිය ධර්මානුකූලව තේරුම් ගන්න. සම්මාදිට්ඨිය ලාභියෙක් වෙනකොට සතර සතිපට්ඨාණයෙන් එකක නම් සිටිය යුතුයි. පැහැදිලි නේද? එතකොට සතර සතිපට්ඨානයක් වඩන්නේ නැති වෙලාවකදී කවුරු හරි සම්මාදිට්ඨි ලාභියෙක් වුණා කිව්වොත් ඒකට ධර්මයේ ඒක ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවන්ට පෙන්න අවශ්‍ය සම්මාදිට්ඨියක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සම්මාදිට්ඨියක් වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල පළවෙනි ධර්ම කාරණා වෙන්නේ සතර සතිපට්ඨාන. එහෙනම් සතර සතිපට්ඨානෙන් නැති තැනක සම්මාදිට්ඨියක් තියෙන්න බෑ. සෝවාන් වෙන්න බෑ. දන් දෙන වෙලාවක සෝවාන් වෙන්න බෑ කිව්වේ ඒකයි. දන් දෙනකොට සතර සතිපට්ඨානය වැඩෙනවා නම් ඒ දන් දීම සෝවාන් වෙන්න පුළුවන්. නමුත් සතර සතිපට්ඨානේ වැඩිලා වැඩෙන වෙලාවක දෙන දානයක් නැහැ. ප්‍රබල සතර සතිපට්ඨානිය. මේක ගැඹුරු ධර්මයක්. එහෙමනම් සීල් විතරක් ආරක්ෂා කරන වෙලාවක සම්මාදිට්ඨිය ලැබෙන්න බෑ. හේතුව මොකද? සම්මාදිට්ඨිය ලැබෙන්න නම් සතර සතිපට්ඨානේ එක මුලට තිබිය යුතුයි. ඒ වුණාට දැන් බලන්න වර්තමානයේ සෝවාන් වෙන්නේ මොනවා කරලාද මිනිස්සු?
ඔය කිසි දෙයක් නැති. තවත් කවුරු හරි පුජ්‍යලයේගේ දේශනාවකට සමන් දීලා නියම් නැත්නම් ඇස් බැන්දුමකට ලක් වෙලා ඔය වගේ කාරණාවලදී තමයි ඒගොල්ලෝ සෝවාන් වෙන්නේ. ඒගොල්ලෝ දන්නේ එතකොට බුදුහාමුදුරුව පෙන්වන සම්මා දිට්ඨිය ලැබෙන්නේ සතර සත්‍විපට්ඨානය කියන එක මුලට තිබුණොත් විතරයි. ඊළඟට මං ගිය සතිවල නැත්තම් ගිය මාසයේ දේශනාවලදී පැහැදිලිව කිව්වා මෙන්න මේ ධර්ම කාරණේ. අපිට මේ උප්පත්තියෙන් ලැබිලා තියෙනවා ඇස් කන් නාස දිව කය මනස කියන මෙහෙම උප්පත්ති ඉන්ද්‍රියන් හය. මේ උප්පත්ති ඉන්ද්‍රියන් හයෙන් වෙන් කරගන්න බෑ සම්මා දිට්ඨිය. ඒකත් මේ ශ්‍රාවකයෝ දැනගත යුතු කාරණේ. අපිට උප්පත්තියෙන් ලැබිලා තියෙනවා ඇස් කන් නාස දිව කය මනස මේ ඉන්ද්‍රිය හයෙන් එකම ඉන්ද්‍රියකටවත් සංසාර විමුක්තිය ලෞකිකත්වයේ ඉක්මවපු තැන වෙන් කරගන්න බෑ. චතුරාර්ය සත්‍යය වෙන් කරන්න බෑ. හඳුනගන්න බෑ. ඒ බව බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ උප්පත්ති ඉන්ද්‍රිය හය තියාගෙන අපි සංසාරයක් හදන එක විතරයි හැම වෙලෙම කරන්නේ. උදාහරණයක් විදිහට මේ වෙලාව ගත්තත් මේ පින්වතුන් ධර්මය ශ්‍රවණය කරනවා කියන එක සිදු කරන්නේ මේ උප්පත්ති ඉන්ද්‍රිය හය. ඒකට ප්‍රබලව යොදාගන්නේ සෝත ඉන්ද්‍රිය හන. ශබ්දයක් මේ අහන්නේ. ඒ හන ශබ්දයට ඕන නම් මනසෙන් වෙනත් අරමුණු සංසන්දනය කරන්න ගන්න පුළුවන්. කොහොම වුණත් මේ බණ අහන කෙනුත් කරන්නේ මොකද්ද? සංසාරයක් හදන එක විතරයි. ඒ බුද්ධ වචනේ. නමුත් බුදුහාමුදුරුවෝ මේ බණ දේශනා කරන්නේ සංසාර විමුක්තියට මඟ පාදලා දෙයි. ඒතර සංසාර විමුක්තිය ලබා ගන්න බැරි නම් උප්පත්ති ඉන්ද්‍රියන් හයෙන් බුදුහාමුදුරුවෝ ඒකට ක්‍රමයක් යෝජනා කරනවා. පැහැදිලි කරනවා කියා දෙනවා. ඒ ක්‍රමය නම් තවත් බුදුහාමුදුරුවන්ට අත්‍යවශ්‍ය ඉන්ද්‍රිය පහ දියුණු කර ගැනීමයි. මේ පිළිබඳව මම පැහැදිලි කරා. ඒවා පංච ඉන්ද්‍රිය කියලා. පංච ඉන්ද්‍රිය ටිකක් අලුතෙන් හදා ගන්නවා බුදුහාමුදුරු. මොකටද? බුදුහාමුදුරු අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ශ්‍රාවකයාට අවබෝධ වෙන්නේ. එහෙනම් ඒකෙන් ශ්‍රාවකයා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අපිට උප්පත්තියෙන් ලැබිච්ච මේ අස්කන්න ආසාදී ඉන්ද්‍රිය පහෙන් ඉන්ද්‍රිය හයෙන් කවදාවත් චතුරාර්ය සත්‍යයෙන් වෙන් කරන්න බෑ කියලා. එහෙම කරන්න පුළුවන් කියලා මතයක් තියෙන කෙනා, එහෙම හැකියාවකින් යුක්ත කෙනෙක් මම කියලා ඉන්න කෙනාට අනාගතයේ මගේ මනසෙන් හෝ නිවන් දකින්න පුළුවන් කියලා හිතන කෙනාට සත්‍ය ලැබෙන්න විදිහක් නැහැ. ඒකට හේතුව පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ පංච ඉන්ද්‍රිය දියුණු නැත්නම් පංච ඉන්ද්‍රිය පංච බල වෙලා නැත්නම් ඒ වගේම පංච ඉන්ද්‍රිය තවත් දියුණු වෙලා බොජ්ජංග ධර්ම හැදුණ නැත්නම් අවබෝධය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධය වෙන්නේ නැහැ කාටවත්. එහෙනම් දැන් බලන්න මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවලදී බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අපිට පංච ඉන්ද්‍රිය දියුණු වෙනවා. හැබැයි පංච ඉන්ද්‍රිය ඔයගොල්ලන්ට දියුණු වෙන්නේ දන් දෙනකොට නෙමෙයි. සීල් රකින්නකොට දියුණු වෙන්නේ නැහැ. සමත භාවනා කරා කියලා දියුණු වෙන්නේත් නැහැ. ආමිෂ පින්කම් කරා කියලා දියුණු වෙන්නේත් නැහැ. මොනවද? පංච ඉන්ද්‍රිය. බණ ඇහුවා කියලා දියුණු වෙන්නේත් නැහැ. ධර්මය සාකච්ඡා කරා කියලා දියුණු වෙන්නේත් නැහැ. ධර්මයේ සම්බන්ධව තර්ක කරා කියලා දියුණු වෙන්නේත් නැහැ. ඒකායන මාර්ගයයි මේ පංච ඉන්ද්‍රිය පහම දියුණු වෙන්න තියෙන්නේ. ඒක බුද්ධ වචනේ.
මොකක්ද ඒ කායන මාර්ගය? සතර සතිපට්ඨානෙ වැඩිමයි. සතර සතිපට්ඨානෙ වඩන් නැති තැනක පංචේන්ද්‍රිය නැහැ. මේක බෞද්ධයා දැනගත යුතු දෙයක්. ඒක නිසා මම බුදුහාමුදුරුවෝ පෙන්නන සත්‍විස් බෝධිපාක්ෂ ධර්මවල සතර සතිපට්ඨානය, සතර සම්‍යක්ප්‍රධාන වීර්ය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය. එහෙනම් පංච ඉන්ද්‍රිය නිකන් ලැබෙන්නේ නැහැ. සතර සතිපට්ඨානය වැඩිලා තියෙන වෙලාව වැඩෙන වෙලාවක් වෙන්න ඕනේ. ඒ මොහොතේ යාගේ වීර්ය සතර සම්‍යක්ප්‍රධාන වීර්යට අදාළ වීර්යක් වෙන්න ඕනේ. ඊට අමතරව ඉර්ධිපාදත් දිනුන වෙලා තියෙන්න ඕනේ. ඔන්නේ ගුණ 12ක් තියෙන තැනක අලුතෙන් හටගන්නේ ඉන්ද්‍රිය පහක් තමයි පංච ඉන්ද්‍රිය. මේ ගැන පැහැදිලි කිරීමක් අපි කරා, නැවත මේ මතක් කරනවා. ඒ පංච ඉන්ද්‍රිය හඳුන්වලා තියෙන බුදුහාමුදුරුව සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය වශයෙන්. දැන් මේකත් වැදගත්. එහෙනම් සති ඉන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ අලුත් ඉන්ද්‍රිය පහට හැකියාව තියෙනවා. ඔයගොල්ලන්ගේ උප්පත්තියෙන් ලබාගත් ඔය ඇහැට වැඩිය, කනට වැඩිය, නාසයට වැඩිය, දිවට වැඩිය, මනසට වැඩිය සත්‍ය තේරුම් ගන්න. ඔය ඇහැට බෑ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඕන තරම් ලෝකේ බලන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ කනෙන් ලෝකේ තියෙන ඕන තරම් ශබ්ද ඇහිය හැකි. නමුත් චතුරාර්ය සත්‍ය දකින්න බෑ. අවබෝධ කරගන්න බෑ. ඔයගොල්ලන්ට ඕන තරම් ලෝකේ තියෙන මනස්ගත මනසෙන් හිතිය හැකි, කල්පනා කර හැකි, හෙයි හැකි, තර්ක කර හැකි. නමුත් ඔය මනසට බැරි එක දෙයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ මේකට ක්‍රමයක් දෙනවා. සතිපට්ඨානෙ වඩලා තමන් ළඟ ඇති කරගන්න කියනවා, ශ්‍රාවකයාට ඇති කරගන්න කියනවා. ඉන්ද්‍රිය පහ. මේ ඉන්ද්‍රිය පහ තමයි සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. දැන් ඔයගොල්ලන්ට මේ වගේ හිතන්න වෙනවා. මේ අලුතෙන් හදාගන්න ඉන්ද්‍රිය පහේ තියෙන ලක්ෂණ මොනවාද කියලා අපි බලන්න වෙනවා. මේව බලන්නේ නැතුව අර සහවස්ස දස්සන සම්පදාය කියන එක, දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝවාම් ඵලය කියන එක තේරෙන්න විදිහක් නැහැ කාටවත්. මේ පිළිබඳ දැනුවත් වීම නොතිබුණ. දැන් එහෙමනම් බලන්න ඔය පංච ඉන්ද්‍රියවල සංසාර විමුක්තිය තේරුම් කර ගැනීමේ ශක්තිය තියෙන පංච ඉන්ද්‍රියවල ඉන්ද්‍රිය කියන කෑල්ල කපලා දැම්මොත් මොනවද තියෙන වචන? සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥා. මේක මේ පින්වතුන්ට හිතා ගන්න පුළුවන්. අපි අහලා තියෙන මේ චෛතසික පහ, එහෙනම් සිතුවිලි පහ. මොනවද සිතුවිලි පහ? සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥා. දැන් අපිට මේ බණහන්ඩත් මේ චෛතසික පහ උපකාරී වෙලා තියෙනවා. මොනවද? සද්ධාව තියෙන්න ඕනේ බණහන්ඩ, සිහි කල්පනාවන සතිය තියෙන්න ඕනේ බණහන්ඩ, ඒ වගේම වීරිය තියෙන්න ඕනේ බණහන්ඩ, සමාධිය නැමති එකඟකම තියෙන්න ඕනේ බණහන්ඩ, ප්‍රඥාව තියෙන්න ඕනේ බණහන්ඩ. නමුත් ඔයගොල්ලන්ට ඔය බණ අහන්න උදව් වෙන සද්ධාවට බෑ චතුරාර්ය සත්‍ය දකින්ද. ඔක තමයි දැන් මෙතන ප්‍රශ්නේ. සද්ධා චෛතසිකයට බෑ චතුරාර්ය සත්‍ය දකින්ද. සද්ධා විරිය නැත්නම් සති විරිය සමාධි ප්‍රඥා මේ චෛතසික හතරට බෑ චතුරාර්ය සත්‍ය දකින්ද. ඒකට අඩුවක් වෙලා තියෙනවා. මේ චෛතසික මට්ටමේ තියෙන හැම චෛතසික ගුණයක්ම, කොච්චර සද්ධා චෛතසිකයේ හොඳ වුණා, කොච්චර ප්‍රඥා චෛතසිකයේ හොඳ වුණා, කොච්චර සමාධි චෛතසිකයේ හොඳ වුණා,
චෛතසික ගුණයෙන් ඉන්න තැන ඒ ගුණ මකන වෙන කෙනෙක් අපේ මනසේ ඉන්නවා. වෙන බලවේගයක් ඒ අපේ මනස තුල තියෙනවා. ඒ බලවේගය තමයි පංච නීවරණ. එහෙනම් සද්ධාව මකන්න පුළුවා. සද්ධාවේ ගුණේ නැති කරන්න පුළුවා පංච නීවරණ වලට. පංච නීවරණ කිව්වේ මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, උද්ධච්ච කුච්ච, විචිකිච්ඡා, තීන මිද්ද. දැන් ඔයාලන්ට හිතේ අපි ළඟ නම් එහෙම නැහැ, අපේ සද්ධාව නැති වෙන්නේ නැහැ කියලා. නමුත් මෙතන බණ අහනකොටම ඕන තරම් ඔයගොල්ලෝ බණ අහනවා. බොහොම සද්ධාවෙන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ කෙරෙහි බණ අහනවා. නමුත් බණ අහන අතරතුරේ අනන්තවත් නිින්ද ගිහිල්ලා තියෙනවා නේද? ඔය ප්‍රබල සද්ධාවට තීන මිද්දිය පහර දෙනවා නේද? ඔය වගේ ඔය නීවරණ පහම ඔය සියලුම චෛතසික වලට පහර දීමේ හැකියාවකින් යුක්තයි. මැඩ පැවැත්වීමේ හැකියාවකින් යුක්තයි. ඒක හින්දා සත්‍ය දකින්න දෙන්නේ නැහැ. නිවන වහනවා නීවරණ. ඒ කියන්නේ මේ චෛතසික වල නියම සත්‍ය ස්වરૂපයට එන්න දෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන මේ සතිපට්ඨානේ වැඩුවම සිදුවෙන්නේ මේකයි. ඔය සද්ධාව චෛතසික මට්ටමේ කිමෝලා ඉන්ද්‍රිය මට්ටමකට එනවා. ඒකට කියනවා සද්ධා ඉන්ද්‍රිය. එහෙනම් ඉන්ද්‍රිය මට්ටමේදී වෙන්නේ අර චෛතසික මට්ටමේදී නීවරණ වලට බය පක්ෂපාතී භව තිබුණාට, ගැති භාවයේ තිබුණාට සද්ධා ඉන්ද්‍රිය හැම නීවරණ වලට ගැති නැහැ. තේරෙනවා නේද? ඔන්න ඔය ස්වરૂපයේ චෛතසික පහක් බලගන්නුවම ඒ කියන්නේ සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ පහම තිබුණොත් නීවරණ යටපත් කරන්න පුළුවා අර චෛතසික පහට. ඔක තමයි බුදුහාමුදුරන්ගේ මේ ධර්මය. තව ටිකක් මේ සතිපට්ඨානේ වැඩුවොත් දැන් සතිපට්ඨානේ වඩනකොටනේ මේ තියෙන චෛතසික ටික නිකම්ම චෛතසික ටික ඉන්ද්‍රිය වෙනවා. තව සතිපට්ඨානේ වැඩුවොත් මේ චෛතසික ටික නැත්නම් ලැබිච්ච ඉන්ද්‍රිය බල ධර්ම වෙනවා. තවත් මේ සතිපට්ඨානය ප්‍රගුණ කරොත් ඒ බල ධර්ම ටික බොජ්ජංග වෙනවා. ඔන්න ඔය දක්වා ගිය ධර්ම දේශනා වාරදී අපි පැහැදිලි කරා. බොජ්ජංග ධර්ම වෙනවා. දැන් නිකන් හිතන්න ඔය දහසක් නයින් ප්‍රතිමන්විත කියන ධර්මකාරණයේ මෙන්න මේ ඇතුලේ තියෙන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ කවදා හරි කවුරු හෝ වේවා මේ ශාසනයේ සම්මාදිට්ඨිලාභියෙක් වෙන්න දර්ශණයටපත් වෙන්න නම් අනිවාර්යයෙන්ම බොජ්ජංග ධර්ම සම වෙන්න ඕනේ. ඒ කියන්නේ බොජ්ජංග ධර්ම දියුණු වෙන්න ඕනේ. බොජ්ජංග ධර්ම දියුණු වෙන්න නම් බල ධර්ම තියෙන්න ඕනේ. බල ධර්ම දියුණු වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා තියෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්ම ලැබෙන්න නම් මොනවද කරන්න ඕනේ? සතර සතිපට්ඨානේ වඩන්න ඕනේ. සතර සම්‍යක් ප්‍රධාන වීරිය තියෙන්න ඕනේ තන. සතර ඍද්ධිපාද වැඩිලා තියෙන්න. ඔන්නත ඒ වගේ වෙලාවක තමයි පංච ඉන්ද්‍රිය ලැබෙන්නේ. දැන් අපි ඉගෙන බැලුවා පංච ඉන්ද්‍රිය වල සද්ධාව චෛතසිකියා, සතිය චෛතසිකියා, අනික්වත් චෛතසික. එහෙනම් දැන් මේ පින්වතුන්ට තේරෙනවාද මේ චෛතසික තික ඇති වෙන්නේ සිතකනේ? එහෙනම් සිත කඩගැනීමේ හැකියාවල් අපි ළඟ තියෙනවා හයක්. මොනවද? ඔව්, ඇස, කන, නාසය, දිව, කාය, මනස. මේ වගේ උප්පත්ති ඉන්ද්‍රියන් හයක් තියෙනවා සිතක් ඇති වෙන්නේ. ඒ ඉන්ද්‍රියන් හයෙන් ඇති වෙන ඕනම සිතක ඇති වෙන්න පුළුවන් මොනවද? සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන චෛතසික පහ. දැන් මෙන්න මේක පොඩ්ඩක් හිතන්න මේ ගණිත ස්වરૂපිය. මට දැන් පැහැදිලි කරලා දෙන්න ඕනේ අද දවසේ ඔයගොල්ලන්ට මේ දහසක් නයින් ප්‍රතිමන්ඩිත වෙනවා කියන්නේ කුමක්ද? සෝවාන් වෙනකොට කොහොමද ඒක වෙන්නේ?
මේක අර්ථයක් නම් සෝවාන් වෙන්න පුළුවන් දහසක් ආකාරයට පුජ්‍යලේ. කියන්නේ එකිනෙකට වෙනස් ආකාර දහසකට වැඩි ක්‍රමයකට සෝවාන් වෙන්න පුළුවන්. මේ ශාසනය තුල ඕනම ශ්‍රාවකෙකුට. දැන් අපි හොයාගන්න ඕනේ සෝවාන් වෙන්න නම් මේ පංචේන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග දිනු වෙන්න ඕන. තේරෙනවා නේද? එහෙනම් මේ දහස කියන ඉලක්කම හැදෙන්නේ මෙන්න මේ කාරණා එක්කයි. මේක තමයි ඉගෙන ගන්න යන ධර්මයද. දැන් ඕගොල්ලන්ට ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හයක් තියෙනවා. ඔය හය තියාගෙන ඔය හය යටතේ සතිපට්ඨාන භාවනාව දියුණු කරනවා නම් දියුණු කරන වෙලාවක ඔය පංච ඉන්ද්‍රිය කියන එක සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන එක වැඩෙන්න පුළුවන් ආකාර කොච්චර හැදෙයිද අපිට? ඒ දැන් සද්ධාව තියෙන්නේ කොහෙද අපි? ඇහැ එන අරමුණට සද්ධාව තියෙන්න පුළුවන්. කණින් එන අරමුණට සද්ධාව තියෙන්න පුළුවන්. නාසයෙන් එන අරමුණට සද්ධාව තියෙන්න පුළුවන්. මනසෙන් එන අරමුණකත් සද්ධාව තියෙන්න පුළුවන්. එහෙනම් සද්ධා ඉන්ද්‍රිය ලැබෙන්න පුළුවන් ක්‍රම කීයක් අපි ළඟ තියෙද? 6යි. තේරුණා නේද? සද්ධා ඉන්ද්‍රිය ලැබෙන්න පුළුවන් ක්‍රම 6ක් තියෙනවා. ඇහෙනුත් ලැබෙන්න පුළුවන්, කනෙනුත් ලැබෙන්න පුළුවන්, දිවෙනුත් ලැබෙන්න පුළුවන්. එහෙනම් අපිට පංච ඉන්ද්‍රිය ලැබෙන්න පුළුවන් ක්‍රම කීයක් තියෙද? තව 6 වරක් 5 30යි. තේරුණා නේද? එහෙනම් පංච ඉන්ද්‍රිය ලැබෙන්න පුළුවන් ක්‍රමවේද අපි ළඟ තියෙනවා 30 ආකාරයක්. එහෙනම් පංච බල ලැබෙන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද? නෑ. ඇයි මේ 30 වැඩි වෙන්න ඕනේ 5ෙන්? ඇයි ඒක 5ෙන් ගුණ වෙන්න ඕ? ඇයි පංච ඉන්ද්‍රිය ලැබෙන එක තව ආකාර 5කින් ලැබෙන්න පුළුවන් ඉස්සරහට? එතකොට 5 30 වෙනවා. ප්‍රතිඵල 100. එතකොට ඔන්න බලන්න පංච ඉන්ද්‍රිය ලැබිලා පංච ලැබෙන්න බල ලැබෙන්න පුළුවන් ක්‍රමවේද අපි ළඟ තියෙනවා 150. තේරුණා නේද? හැබැයි 150 ලැබෙන්නේ මොනව කරොත්ද? දන් දෙනකොටද මේක ලැබෙන්නේ? සිල් රකින්නකොටද ලැබෙන්නේ? සමත භාවනා කරනකොට ලැබෙන්නේ නැහැ. මේක ලැබෙන්නේ සතර සතිපට්ඨානේ වඩනකොට පමණයි. ඒකායන ක්‍රමය. තේරුණා නේද? එහෙනම් සතර සතිපට්ඨානේ වඩන කෙනෙක්ගේ 150 ආකාරයකට පංච බල කියන එක වෙනස් වෙලා දැනෙන්න වැඩෙන්න පුළුවන්. නැවත නැවත මේක කල්පනා කරපුවාන් පස්සේ පැහැදිලි වේවි. ඊළඟට දැන් සප්ත බොජ්ජංග. එහෙනම් බොජ්ජංග 7ක් තියෙනවා. මේ බොජ්ජංග 7 වැඩෙන්න පුළුවන් ආකාර කීයක් එන්න ඕනද? දැන් ඉස්සෙල්ලා ඉන්ද්‍රිය 5 වැඩෙන්න ඕන ආකාරාව 150. 157ෙන් වැඩි කරපුවාම උත්තරේ බලන්න. 157ෙන් වැඩි කරොත් දැන් කල්පනා කරේ නැතත් ඔයගොල්ලන්ට හදලා ගන්න පුළුවන් 101050යි. තේරුණා නේද? 157ෙන් වැඩි කරපුවාම 1050යි. එහෙනම් ඔය කියන්නේ සෝවාන් වෙන්න පුළුවන් මේ ශාසනයේ පුජ්‍යලේකුට එකිනෙකට වෙනස් වූ ක්‍රම 1050කි. තේරුණා නේද? 1050 50ක් කරපුවාම 1000යි නේද? ආසන්න ලොකු ගාන ප්‍රධාන ගාන 50යි. 100යි. මේ 1000යි. අන්නේ 1000 තමයි අර ගාථාවට දාන්නේ සහවස්ස දස්සන සම්පදාය. දහසක් ආකාරයට එකිනෙකට වූ වෙනස් ක්‍රමවලට මේ ශාසනයේ දර්ශනයට පත් වෙන්න පුරුවන් පුජ්‍යලයෝ ඉන්නවා. තේරෙනවනේ? ඒ කියන්නේ තේරුම් ගන්න එක්කෙනෙක් දහසක් ආකාරයට සෝවාන් වෙනවා නෙවෙයි. එකිනෙකට වෙනස් වූ ආකාර 1050 ආකාරයකට සෝවාන් වෙන්න පුළුවන් කියන එකයි මේ ගාථාවෙන් පැහැදිලි කරන්නේ. දැන් තේරුණාද? එතකොට සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ. ඒ ගාථාවෙන් තව කියනවා. මෙහෙම මේ 100
දහසක් ආකාරයෙන් ඕනම තැන ඕනම විදිහකට සුවන් වෙච්චි කෙනා තයසු ධම්මා ජහිතා භවಂತಿ. තමන් මෙච්චර කල් සංසාරයේ ගෙනාවු ධම්ම තුනක් විසිකරලා දානවා, ප්‍රහාණය කරනවා, නැති කරගන්න. ඒක ඔයගොල්ලෝ දන්නවා. සුවන් වෙනකොට මොනවද නැති? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස. ඒක ගාථාවේ තියෙනවා, සක්කාය දිට්ඨි, විචිකිච්ඡාංච, සීලබ්බතං වා පියදත්ති කිං. ඊළඟට තව එතන බුදුහාමුදුරුවෝ පෙන්වන තව ගුණයක්. චතු අපහයේ හිච විප්ප මුත්තෝ චචාබිතානානි අබබ්බෝපාතු. ඒ විතරක් නෙමෙයි. මේ සම්මාදිට්ඨි ලාභියා දර්ශනයට පත් වූ පුජ්‍යලයා සතර අපායේ නැවත වාසයක් උරුම වෙන්නේ උපදින්නේ නැහැ. තේරෙනවද? ඒකම කියනවා ඒ උපදින්නේ නැති හේතුවත් එක්ක මෙන්න මේ ගුණයක් තියෙනවා. චචාබිතානානි අබබ්බෝ කාතු. එහෙනම් මේ සම්මාදිට්ඨිය දර්ශනය ලැබුණත් එක්ක මේ සංසාරයේදීයා හය ආකාරයක අපායේ යන කටයුතු වලින් නිදහස් වෙනවා. අපායන්නේ නිකන් නෙමෙයි, ඒවා කරන්න ඉපේ කවුරු හරි. නෑ, මිනිස්සෙක් ඉපදුනා කියලා අපාය යන්නේ නෑනේ. කොහොමද යන්නේ? දැන් ඔයගොල්ලෝ මිනිස්සෙක් කියලා ඉපදුනේ පලියට අපාය යනවද? නෑ, ලැබුවා වූ මනුස්සත්වයේ ඔයගොල්ලෝ ආනන්තාරිය පාපකර්ම, නিত্য මිත්‍යා දෘෂ්ටිය, ඒ වගේම සතුන් මැරීම පස්පව් කරන්ඩ තමයි අපාය යන්න හේතු වෙන්නේ. කවුරුවත් මිනිස්සෙක් කියලා ඉපදිලා පස්පව් නොකර හිටියෝ අපායන්නේ. එන අපායන්නේ ඕනම මිනිස්සේ පස්ව පව්වත් කරන්න ඕනේ ජීවිතය තුළ. තේරෙනවනේ? නැත්නම් ආනන්තරේ පාප කර්ම කරොත් අනිවාර්යයෙන්ම අපාය යනවා. දැන් මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ පුජ්‍යලයා හය ආකාරයකින් කවදාවත් මේ ජීවිතයට සම්බන්ධයක් කරන්න බැරි, අපායට එක්ක ගනුදෙනුවක් කරන්න බැරි මේ කියන ආනන්තරේ පාප කර්ම හෝ නියත මිත්‍යා දෘෂ්ටියට කවදාවත් පත් වෙන්නේ නැහැ. තේරුණා නේද? දැන් එතකොට අපි ඉගන්නන්න ගියේ මේ කියන දහසක් ආකාරයට සම්මාදිට්ඨිය ලැබෙනවා කියන එකයි. ඔයගොල්ලෝ ඉගෙන ගත්ත පංචේන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග අතර සම්බන්ධයක් තියෙනවා. ඒක තමයි මේ කියන්නේ. බොජ්ජංග ධර්ම සම වෙන්නේ නැතුව සම්මාදිට්ඨිලාභියෙක් වෙන්නේ නැහැ, සෝවාන් වෙන්නේ නැහැ. තේරුණා නේද? බොජ්ජංග අංග සම වෙන්න පුළුවන් ආකාරය එතකොට මෙතනින් පැහැදිලි 1050ක් තියෙනවා. හැබැයි මතක තියාගන්න මේවා තම තමන්ට ඉගෙන ගත යුතු ධර්මය නන් නෙවෙයි. මම ළඟ තියෙන්නේ මෙන්න මේ ධර්මයයි කියලා හොයන්න පුළුවන් ශ්‍රාවකයෙක් බිහි වෙන්නේ නැහැ. ඒ අය හොයන්න ඕනේ නැව. මේ බුදුහාමුදුරන්ගේ විෂය අපි රැවටෙන්නේ නැතුව අර බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට සතර සතිපට්ඨානයේ වැඩිම පමණයි කළ යුත්තේ. දැන් අන්නේ මතක් කිරීම තමයි මේ වෙලාවේ අපි පැහැදිලි කරන්නේ. ඒ එක්කම මතක් කරලා දෙනවා ලබන ධර්ම දේශනාවට ඊළඟට පැවැත්වෙන ධර්ම දේශනාව සඳහා මේ බොජ්ජංග ධර්ම ගැනම මේ බොජ්ජංග ධර්ම වඩනකොට ශ්‍රාවකයෙක් මේ පින්වතුන් නිවසේ ගිවල් දොරවල් වල සතිපට්ඨාන භාවනාව, කායන පස්සනාව වගේ භාවනාව වඩනකොට මේ බොජ්ජංගත් එක්ක යම්කිසි විදිහක කායිකව තමන්ට නොහිතන විදිහේ වේදනා ස්වරූප එන්න පුළුවන්. මෙන්න මේ පිළිබඳව ප්‍රායෝගිකව භාවනා කරන අයගේ ප්‍රයෝජනය සඳහා මේ බොජ්ජංග වැඩෙනකොට තමන්ට දැනෙන වේදනාවල ස්වરૂපය ගැන වේදනාවේ පස්සනාව යටතේ පැහැදිලි කිරීමක් ලබන ධර්මදේශනාවට කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට සම්මාදිට්ඨිය සම්බන්ධව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. අද දිනට ධර්මදේශනා කාලය අවසන් වෙනවා.